හැලෝ බොයිස්, ඉතින් මොකද වෙන්නේ? ඉතින් ඔන්න අපිට ඇවිල්ලා තියෙනවා බූය පාස් එක. ඉතින් ඔන්න ඒක දාන්න තමයි යන්නේ. ඉතින් ඔන්න දවස් 11කට පස්සේ තමයි වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් ලොකු ප්‍රශ්න වගේක් වුණා. ඒ විතරක් නෙමෙයි, වඩා අසනීපවත් වුණා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ සපෝට් එක ඕනේ. ඉතින් ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා මට සපෝට් එකක් දෙයි කියලා හිතනවා. මගේ හිත හොඳ කොල්ල සෙට් එක. මොකද අයියේ වීඩියෝ එකක් දාන්න නැද්ද දාන්න නැද්ද කියලා ඇහුවා. ඒ විතරක් නෙමෙයි, ඔයාලට මතක ඇති අලුත් EVO බණ්ඩල් එක. ඉතින් EVO බණ්ඩල් එක මම ගත්තා. හරිද? අරගෙන වීඩියෝ එකක් මට ඩයමන්ඩ් 4000න් ඒක ආවා. ඉතින් මට වීඩියෝ එක දාගන්න බැරි වුණා වැස්ස හින්දා. ඉතින් මොකද විනාඩි 11ක වීඩියෝ එකක් සිග්නල් නැහැ පොඩ්ඩක්වත්. දවස් දෙකක් යනකම්වත් වීඩියෝ එක අප්ලෝඩ් දුන්නේ නැහැ. ඉතින් ඒකට සෝරි කියනවා. මොකද ගොඩක් කට්ටිය ඇහුවා අයියෝ ස්පින් කරන්න නැද්ද කියලා. ඉතින් මචං මම ස්පින් කරා. මම කිට් එකත් ගත්ත, ඔක්කොම කරා. හැබැයි වීඩියෝ එක දාගන්න බැරි වුණා. ඒකට සෝරි කියනවා. ඉතින් ඔයාගෙන් ලොකුම ලොකු උදව්වක් ඕනේ. ඉතිවා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාන්න. එතකොට වීඩියෝ එක රීච් වෙනවා. ඉතින් තැන්ක් යූ ඒ සෙට් එකටම. හරි, එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපි බූය පාස් එක මේ පාර කොහොමද කියලා. ඉතින් ඔන්න පළවෙනිදා වැඩේ පටන් ගත්තා. ආ YouTube channel එකට ඔන්න එක දිගට videos දාගෙන යනවා. ඉතින් අප බලමු එහෙනම් බූය පාස් එක කොයි වගේද කියලා. හරි බොයිස්, ඉතින් ඔන්න පොඩි විශේෂ දෙයක් මතක් කරන්න තියෙනවා. ඉතින් මේ වෙද්දි top up price එක පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අපේ වැරදක්වත් එහෙම දෙයක් නෙමේ. ඉතින් ගරීනාගේ rate එක පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා shell setting. ඒකත් ලොකු ගාණකින් නෙමේ, රුපියල් 20 30 50 උපරිම 50කින් වගේ තමයි වැඩි වෙලා තියෙන්නේ ප්‍රයිස් එක. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔන්න තියෙනවා අපේ නම්බර දෙක, නම්බර් 3, සෝරි නම්බර් දැන් 3ක් තියෙනවා. ඉතින් මැසේජ් එකක් දාන්න අපි ඉක්මනට ටොප් එක දාලා දෙන්න. ඉතින් ගිය ටිකේ ඕනනම් පැය භාගයක් විතර පරක්කු වෙන්නේ නැති ටොප් අප් ටික. ඒකට හේතුව තමයි අපේ ෂෙල්ස් හොයාගන්න බැරි වෙච්ච හින්දා දැන් ඉතින් ෂෙල්ස් ප්‍රයිස් වැඩි වෙලා තියෙනවා. ඒක හින්දා ඉතින් ඒ කට්ටියෙන් සෝරි කියලා ඔන්න මම ඉල්ලනවා සෙට් එකෙන්ම. සෝරි මචං, ඉතින් චුට්ටක් පරක්කු වුණා නම්. ඉතින් දැන් එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා ඉක්මනටම ටොප් එක දාලා දෙනවා. ඉතින් මැසේජ් එකක් දාන්න. ඉතින් පොඩි වෙලාවක් පරක්කු වුණේ, පැය භාගයක් වගේ පොඩිම පොඩි වෙලාවක්. ඉතින් ඒක හින්දා කට්ටියෙන් ඉල්ලනවා අපේ සෙට් එක. ඉතින් එහෙම ලොකු අවුලක් නැහැ. මොකද දන්නවා ඔයයි දාලා දෙනවා කියලා, කොහොම හරි දාලා දෙනවා කියලා දන්නවා. ඉතින් පැය භාගයක් වගේ තව පරක්කුනේ. ඉතින් ඒකට සෝරි කියලා හැමෝගෙම ඉල්ලනවා. ඉතින් ඔයාලත් මේක ටොප් කරගන්න ඕන නම් ඔන්න මැසේජ් එකක් දාන්න මචං. ඉතින් ඕනම දෙයක මචං ඒ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා කස්ටමර්ලා වශයෙන් මම ඒක කියන එක තමයි මගේ යුතුකම. ඉතින් ඔන්න අපේ අපිට මං හිතන්නේ ඩයමන්ඩ් මං හිතන්නේ 500ක්වත් ගියේ නෑ මේක ගන්න. ඉතින් ඔන්න බූය පාස් එක, මේ පාර බූය පාස් එක ඔන්න දැම්මා. ඉතින් ගැම්මට ඔන්න දැම්මා. අපි ටෝකන් වලින් මෙන්න මේ ටික අරන් දාමු. ඉතින් ලබන පාරට ඕනනම් ඕක වලට තියාගන්නත් පුළුවන්. ඉතින් අපි බලමු බූය පාස් එක මේ පාර කොයි වගේද, ඉමෝට් එකක්ද දීලා තියෙන්නේ, හොරක් තා වෝල් ස්කින් එකක්ද කියලා. ඉතින් ඔන්න ගැම්මටම බූය පාස් එක දැම්මා. ඉතින් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න, ඔයාලගේ ටොප් අප් ඉක්මනටම දාලා දෙන්නම්. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ පින් කමෙන්ට් එකේ ඩිස්ප්ලේ වල හැම තැනම අපේ නම්බර් දාලා තිනවා. බය වෙන්න දෙයක් නැහැ. ඉතින් account sale මං කරන්නේ නැහැ. ඔන්න ඒකත් මතක් කරා. account sale කරනවාද කියලා අහන්න එපා මචං. අපි account sale කරන්නේ නැහැ. ඉතින් ඒකට හේතුව තමයි හොරු හැමතැනම ඉන්නා. ඒකින්ද account sale කරන්නේ නැහැ මචං. ඔන්න ඒකත් මතක් කරා. හරි, අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න අපේ top up එක අපි දාගෙන ඔන්න spin කළා. අපි ඔන්න බූය පාස් එක දාගත්තා. මේ පාර බූය පාස් එක. ඉතින් ඔයාලට මම මගේ ප්‍රොෆයිල් එක පොඩ්ඩක් පෙන්නන්නම්. ඉතින් ගේම් එකේ පැත්ත බලාදකොට එන්නවත් හම්බුන්නේ නැහැ. ඉතින් ඉස්සරහට සුපිරි ට්‍රික් ටිකක් ගේන්න තියෙනවා. ඉතින් ඔන්න එකක් මතක් කරා සෙට් එකටම. ඉතින් මෙන්න මේ ගන් ස්කින් එක දීලා තියෙනවා. අපිට වෝල්ඩ් ස්කින් එකක් දීලා තියෙනවා මේ පාර බූය පාස් එකට. ඉතින් වෝල්ඩ් ස්කින් කිව්වොත් අපේ කොල්ල සෙට් එක ගොඩක් ආසාවෙන් ගන්න තමයි. මෙන්න මේ අයිටම් ටික තමයි අපිට දීලා තියෙන්නේ. ඔන්න ග්‍රැනඩ් ස්කින්, වෝල් ස්කින්, ඔන්න වෝල් එක. මේක තමයි වෝල් එක, ලස්සනයි ඒක. ඉතින් මේ පාර කිට් එක පොඩි ගැම්මක් තියෙනවා. ඉතින් බූය පාස් ගොඩක් කට්ටිය ඉතින් දානවා. ප්‍රීමියම් එක, ප්‍රීමියම් ප්ලස් ඔය දෙක තමයි ඉතින් තියෙන්නේ. අප බලමු ප්‍රොෆයිල් එක පැත්තට ගිහිල්ලා කොයි වගේද කියලා. ඔන්න තියෙන අපේ ප්‍රොෆයිල් එක. ඔය පේනවනේ මම කිට් එකත් ගත්තා. හැබැයි මට වීඩියෝ එක දාගන්න බැරි වුණා. හරිම කුජීතයි සිග්නල් හොඳටම කරා මට. ඉතින් සිග්නල් මචන් තිබුණ නෑ සුපිරියටම. ඉතින් ඔය විදිහට තමයි අපි බූය පාස් එක ගත්තේ. ඉතින් සුපිරි වීඩියෝකින් ආය සෙට් එකමු. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලමු කොල්ල සෙට් එකට උතුරන්න හරියන්න ඕනේ. එහෙනම් මේ වගේ වීඩියෝ සෙට් එකමු. හැමෝටම ආදරෙන් බයි බයි.